එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය සංවිධානය කරන ජනරැලි මාලාවේ පුත්තලම ජනරැලිය ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්යි. මේ පාර්ලිමේන්තු සුද්ධ කිරීමේ මහා ශ්‍රම දාණය තමයි මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා පැවැත්වෙන්නේ. පාර්ලිමේන්තු විසිරුව ඇහැරලා සැලකී යුතු කාලයක් ගත වෙලා තිබෙනවා. ඡන්දයක් තියෙන වගක්වත් පේනවද? වෙනද කොහොමද? නේද? වාහන වේගයෙන් යනවා, බයිසිකල් වේගයෙන් යනවා, ගම්වලට පනිනවා. අද එහෙම මුකුත් නැතුව මොකද වෙලා තියෙන්නේ? ඡන්ද කාලේ ලංකාවේ සාමකාමීම කාලයක් අද අපි නිර්මාණය කරලා තිබෙනවා. ආරම්භයක් වශයෙන් ජනතාව බලාගත යුතු ආණ්ඩුව අපි බලා ගන්නවා. අපේ සැලසුම තියෙන්නේ මෙතෙක් ලංකාවට සංචාරකයෝ ආපු වැඩිම අවුරුද්ද බවට අපි 2025 වසර පත් කරනවා. අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ යම් යුද ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ යුද ගැටුමේ සුළඟ ලෝකේ පුරා පැතරවීමින් තිබෙනවා. ඒ යම් යම් අවදානම්කාරී තත්වයන් ලංකාවටත් ඇවිල්ලා තිබුණා. සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා එවැනි ලෝකයේ ඇති වී තිබෙන යුද ගැටුමේ යම් දෙයක් ලංකාවේ සිදුවේ හැකිය කියන වාර්තා. අපි අදාළ ස්ථානවල වේගෙන් අපි ආරක්ෂාව තහවුරු කරා. අපි බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ. බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරු වලට අනුරූප වන පරිදි කටයුතු කිරීම. අපි ඒ අදාළ ප්‍රදේශවල ඒ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි වේගෙන් පරීක්ෂණ දියත් කරා. ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දිනක් අපි අත්අඩංගුවට ගන්න සමත් වුණා. හැබැයි ප්‍රවෘත්ති පළ වුණේ නැහැ. මාධ්‍ය සාකච්ඡා පළ වුණේ නැහැ. ඒ සිදුවීම වැළක්වීම තමයි ආණ්ඩුවක් හිටිට අපේ වගකීම. අපි කලබල වුණේ නැහැ. අපි ක්‍රමවත්ව අපිට අද කියන්න කැමති ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙන මේ වෙනකොට. අපි ආරක්ෂාව දාන්නේ එකිනෙකාට කියලා නෙවෙන බව මතක තබා ගන්න. අපි අවශ්‍ය වෙන ආරක්ෂක පියවර අරන් තියෙනවා. අද අපි මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගත්තා. අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ මතක තියාගන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.